මේ ආශාවදී කෙනාට කෙනාට සාපේක්ෂයි. දැන් දුවත් කුමාරයාට මාලිගාව තවදුරටත් ආශාවද නොවුනට පැල්පතක ඉන්න මිනිස්සේ ගිහිල්ලා මේ මාලිගාවට දැම්මොත් එයාට මොකද වෙන්නේ? එයාට ඒක මහා ආශාවදයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කොයි කොච්චර වෙලා තියෙද? කොහොම ටික වෙලායි. දැන් මේක අපි තව උපමාවකින් මේක ගත්තොත් දැන් අපි දැන් ඔබ මේ දැන් මේ කාලේ සීරු දෙනාම අපි පාවිච්චි කරනවා ස්මාර්ට්ෆෝන්ස් පාවිච්චි කරනවා. හරිද? එතකොට දැන් මේ ඔක හොඳට බලන්න දැන් මේක කොහොමද වුනේ කියලා. දැන් මීට අවුරුදු 20කට 30කට කලින් එක නොතිබිච් එකක්නේ. හරිද? දැන් ඕක ඉස්සෙල්ලාම අපි දැනගන්නවා මේ ලෝකෙ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. හරිද? ඕක දැනගත්තට පස්සේ ඒක දැනගත්තට පස්සේ සමාහයට වටේ ඉන්න යාළුවෝ එහෙම නැත්නම් හිත මිත්‍රාදීන් මේක මොකද්ද මේක වර්ණනා කරනවා. එහෙම නැත්නම් අපි අපි පේනවද රූපවාහිනී වෙළඳ දැන්වීම් වලින් මේ වටේ ඉන්න අයගෙන් කොහොම හරි මෙන්න මේක ක්‍රමක්‍රමයෙන් මේක වර්ණනා කිරීමක් වෙනවා. එතකොට වර්ණනා කිරීම හරහා මේකට අන්න අපේ හිතේ සකස් වෙන යම් ස්වභාවයක් මේක හොඳයි. මේක ලබා ගත යුතුයි කියලා. මේක හොඳයි මේක ලබා ගත යුතුයි කියන තැනට ආවට පස්සේ මේක මේ කලින් තිබ්බ හේකුත් නෙමෙයි. කලින් තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අලුතෙන් ප්‍රශ්නයක් ඔන්න අපිට ආවා. දැන් එතකොට එනවා අපේ හිතේ ස්වභාවයක් එනවා කොහොම හරි කරලා අපි මොකද්ද? මෙහෙම ලබනවා. මමත් මේ જાති එකක් ගන්න ඕනි කියලා. දැන් මේ ළඟ වටේ ඉන්න යාළුවොත් අරගෙන තිනවා ඒගොල්ලෝ පෙන්නනවා මේ අහවල් බ්‍රෑන්ඩ් එකේ මෙන්න මෙහෙම එකක් මෙන්න මේව මේව කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ වෙලෙන් දැන්නින් වලින් උත් පෙන්නනවා. ඊට පස්සේ දැන් ඕකට සම්බන්ධ වෙලා දැන් ඔබ චිත්‍රපටියක් බලන්න ගියා ටෙලි නාට්‍යයක් බලන්න ගියා ඔබ කැමති නළුවනි ගියත් ඒක පාවිච්චි කරනවා. ඉතින් මේ මෙන්න මේ හරහා අපි එක්තරා විදිහකට මේක කියනවා නිකම් මොකද්ද? පාප මිත්‍ර සේවනයක් කරා ඔන්න අපිට එනවා ඔන්න හිතේ සකස් වෙනවා යම් කිසි අන්තයක් සකස් වෙනවා. ඉතින් මේ අන්තය සකස් වුණාට පස්සේ ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට දැන් බලනවා දැන් මෙන්න මේක කොහොම හරි කෙසේ හෝ ලබා ගත යුතුයි කියලා. කෙසේ හෝ ලබා ගත යුතුයි කියන තැනට ආවට පස්සේ ඒ සඳහා අපි වැඩපිළිවෙලකට බැහැ ගන්නවා. එතකොට වැඩපිළිවෙලකට බැහැ ගන්නවා නොයෙකුත් ආකාරයෙන් අපි හිතමු කෙනෙක් රස්සාවක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ඔහොම ගිහිල්ලා තව කෙනෙක්ගේ දුරකථන හොරකම් කරන තැනට යන්න පුළුවන්. දැන් මේ විදිහට මොකක් හරි දැන් ක්‍රමවේදයක් හොයනවා. දැන් අර අන්තයේ සකස් වුණා මේක මේ මෙතනට යන්න ක්‍රමවේදයක් වුණා. එතකොට මහා වැඩපිළිවෙලකට බැහැ ගන්නවා. එතකොට මහා වැඩපිළිවෙලකට බැහැගෙන අපි තුම එයා රස්සාවක් කරා නම් එයා වැඩිපුර ඕටී කරනවා. මේ වැඩිපුර මේ දුරකථනය ගැනීම දා වැඩිපුර රුපියල් ලක්ෂයක් හොයා ගන්න රුපියල් ලක්ෂ දෙකක් හොයා ගන්න එයා ටිකක් මේ දැන් මහන්සි වෙනවා. දැන් මේ මහන්සි වීම හරහා දැන් අපිට පේනවා දැන් මේක දැන් හිතේ මේ අන්තයේ සකස් වෙලා තියෙනවා තමයි ඒ වෙනුවෙන් දැන් මෙයා මහා වැඩකට බැහැලා මහා පීඩාවක් දරා ගන්නවා. හැබැයි ඒ දරා ගන්න පීඩාව මෙයාට පේනවද? ඒක පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. ඇත්තටම ඒක වැහිලා තියෙනවා හැම වෙලාවෙදීම අර ඉස්සරහින් තියෙන මේක නිකන් උපමාවකින් මේක වෙනත් උපමාවකින් කිව්වොත් මේක අර අපි අර කතාවක් අහලා තිනවා අර මේ බූරුවාසා කැරට් අලිය කියන කතාව. එතකොට දැන් ඇත්තටම අර මේ කතාවේ සඳහන් වෙන කතාවත් මම කියන්න. එතකොට උපමාව තව පැහැදිලි කරගන්න ලේසිින්ද මේ එක්තරා මිනිස්සෙකුට ඉන්න බූරුවෙක්. ඉතින් මේ බූරුවාව ගිනියන්න ඕනි වෙනවා කාන්තාරේ එපිටට ගෙනියන්න ඕනි වෙනවා ලොකු බඩු ප්‍රමාණයක් එක්ක. දැන් මේ බඩු ටික මේ බූරුවට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. ඉතින් මේ මහා බරකුත් මෙහෙම දරාගෙන මේ කාන්තාරේ හරහා යනකොට ඌට හරියට කෑම ටික හම්බ වෙන්නෙත් නැහැ. බොණ්ඩ වතුර ටික හම්බ වෙන්නෙත් නැහැ. ඊළඟට මේ මහා ගිනි ගහන අවුවේ පිච්චි වැල්ලටක් පිච්චෙනවා යටිනුක් පිච්චෙනවා උඩිනුක් පිච්චෙනවා. මෙන්න මෙහෙම තමයි මේ බූරුවට ගමන යන්න වෙන්නේ. ඉතින් දැන් මේ බූරුවව රැවටීමකට ලක් කරනවා. මේ බූරුවගේ හාම්පුතා බූරුවව රැවටීමකට ලක් කරනවා. කොහොමද රවටන්නේ? මේ බූරුවගේ පිට හරහා මේ ඔළුව ඉස්සරහින් රිටප් බැඳලා ඉස්සරහින් එල්ලනවා කැරට් අලය. එතකොට දැන් බූරුවා දැන් අර දැන් බූරුවට ඔක්කොම අමතකයි. අර විඳින සියලු දුක් ටික අමතකයි. බූරුවට මොකද්ද මේ කැරට් අලේ ඉස්සරහ තියෙන්නේ. එතකොට මේ කැරට් අලේ දිහා බලාගෙන කැරට් අලේ කනවා කියන චේතනාවෙන් තමයි මොකද්ද බූරුවා ඉස්සරහට යන්නේ.
එතකොට මෙන්න මේ කැරට් අලේ අද නැත්තම් හෙට නැත්තම් හම්බේ 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 කියලා අර මහා දුක් ටික අඩු ගන්න මේ ගමන ගිහිලා ඉවර වෙලා හම්බේ කියලා හිතාගෙන අර මහා දුක් ටික විඳගෙන යනවා. එතකොට මේ සියලු දුක් ටික යටපත් වෙනවා අර කැරට් අලේ හින්දා. දැන් ඒ වගේ දැන් මෙතනත් දැන් අපි මේ විදිහට අපිට කැරට් අල තියෙනවා. මේ බෝරු වගේ සහ අපේ අතර කිසිම වෙනසක් නැහැ. හරිද? මේ බෝරුවා කරන වැඩේම තමයි වෙන්නේ. ඉතින් අපිටත් දැන් මේ පේනවා මේ පාප මිත්‍ර සේවනයේ හරහා මෙහෙම කැරට් අල ටිකක් එල්ලෙනවා. දැන් පොඩි කාලේ ඔබ සෙල්ලම් කර කර හිටියා ඔබට කිසි කරදරයක් තිබුණ නැහෙනේ. ඊට පස්සේ ඔබ අහවල් ඊට පස්සේ ශිෂ්‍යත්වයක් කියලා එකක් තියෙනවා. ඒ ශිෂ්‍යත්වේ කොහොම හරි පාස් වෙන්න ඕනේ. ඊට පස්සේ ලොකු ඉස්කෝලයක් කියලා එකක් තියෙනවා. ඒකට කොහොම හරි යන්න ඕනේ. ඊළඟට ඔබ හොඳට ඉගෙනගෙන මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ, ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, කවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ, නැත්නම් අහවල් ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ. ඔහොම ඔහොම ටිකක් දාගෙන ඊට පස්සේ මේ ජාතියේ කාර් එකක් ගන්න ඕනේ, තට්ටු දෙකේ ගෙයක් හදන්න ඕනේ. මෙන්න මේ විදිහට මොකද මේ කැරට් අලයක් ඉස්සරහට එල්ලෙනවා. හරි, දැන් මාර ජංගම දුරකතනේ මේක කියන්නම්. එතකොට ඒ විදිහටම අනිත් ඒවා බලා ගන්න. දැන් මේ කැරට් අලේ ඉස්සරහා එල්ලුණාට පස්සේ දැන් අපිට ඊට ඒ වෙනුවෙන් දැන් අපි මහා වෙහෙසක් අරගෙන දැන් වැඩ කරනවා. දැන් මේ ජංගම දුරකතනේ ගන්න සමහරට genuකොට අවුරුද්දක් තිස්සේ මහන්සි වෙන්න පුළුවන්. අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙන්න පුළුවන්. ඒ මහා වෙහෙසක් අරගෙන කොහොම හරි මොකක් හරි ක්‍රමයකින් දැන් සල්ලි හම්බ කරනවා. දැන් මේක නරක පැත්තට ගියොත් සමහරට එයාට මාස ගානක් හිරේ ඉන්න පුළුවන්, එන්න පුළුවන්. මේක වෙනත් වැරදි ක්‍රමයකින් සල්ලි හම්බ කරන්න ගියෝ. ඉතින් දැන් මේ ඔක්කොම දුක් ටික අපිට වැහිලා තියෙනවා මොකද්ද අර කැරට් අලේ තියෙන හින්දා. ඉතින් මේ විදිහට මේ කැරට් අල මේ හිතටත් හැම වෙලාවෙදිම කැරට් අලයක් ඕනේ. නැත්තම් මේ හිත වැඩ කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට දැන් අන්න කැරට් අලේ ඉස්සරහින් ආවා. දැන් කැරට් අලේ ඉස්සරහින් ආවට පස්සේ අර දැන් මහන්සියලා 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 කොහොම හරි මේක ගන්නවා. දැන් ගන්නකොට අර සියලු දුක් ටිකත් සම්බන්ධ වෙලා තමයි මේක සුවයක් විදිහට දැනින්නේ. දැන් මේක කෙනෙකුට මේක ලබා ගැනීම සඳහා දුක වැඩියෙන් හම්බුනොත් මොකද වෙන්නේ? අරකේ වටිනාකම වැඩි වෙනවද නැද්ද? දැන් හුඟක් අය කියනවා මේකේ මේ චන්ද්‍රාගයේ වටිනාකම අයින් කරන්න කියලා. ඉතින් චන්ද්‍රාගයේ වටිනාකම අයින් වෙන්න අයින් කරන්න කලින් දැන් මේ අපි කියන තණ්හාව අයින් කරන්න කියලා. චන්ද්‍රාගය අයින් කරන්න කියනවා. දේවල් වලට තියෙන වටිනාකම අයින් කරන්න කියලා කියනවා. හැබැයි දේවල් වලට තියෙන වටිනාකම චන්ද්‍රාගය අයින් කරන්න නම් තණ්හාව අයින් කරන්න නම් ඒක හට ගන්න ආකාරය දැනගන්න ඕනේ. මම දැන් මේ කියන්නේ මූලික මට්ටමේ කොටසක්. දැන් මෙතන මේ තවත් අපි පස්සේ එක ගැඹුරට කතා කරමු. එතකොට දැන් මේ මෙතනදී අපිට වෙන මේ චන්ද්‍රාගය එහෙම නැත්නම් වටිනාකම එහෙම නැත්නම් මේ තණ්හාව වැඩි වෙන්නේ අර විඳින දුක් ටික වැඩි වෙන තරමටයි. ඒ කියන්නේ දැන් අපි හිතන්න කෙනෙක් ෆෝන් එකක් ගන්න ඕනේ කිව්ව ගමන් එයාගේ තාත්තා දෙනවා කෙලිම ලක්ෂ දෙකක් දෙනවා ඔබ ඕන එකක් ගනින් කියලා. හරිද? තව කෙනෙක් මොකද කරන්නේ අවුරුදු දෙකක් තිස්සේ දඟලලා අර OT කරලා සතෙන් සතේ එකතු කරලා අරයා ෆෝන් එකක් ගන්නවා. හරිද? දැන් දෙන්නගේ අතේම එකම ජාතියේ ෆෝන් එකක් තියෙනවා. හරිද? දැන් ওই ෆෝන් එකෙන් කැඩෙනවා කියලා හිතන්නකො. එක්ක කවර හොරකම් කරන එක්ක බිම වැටිලා කැඩිලා යනවා කියලා වැඩියෙන්ම දුක දැනෙන්නේ කාටද? අර ගොඩක් දුක් විඳලා ෆෝන් එකක් ගත්තා. එතකොට දැන් එයාට අර හැදිලා තියෙන වටිනාකම මොකද්ද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. හරිද? එතකොට මේ වටිනාකම එහෙම නැත්නම් මේ ගොඩනැගෙන ආශාවද හැම වෙලාවෙදිම අර විඳින දුකට සාපේක්ෂයි.